අපි අද උදෑසනත් කතා කළා ජයග්‍රහණ පිළිබඳව. දැන් ජයග්‍රහණ ලබන්න නම් යම්කිසි සාර්ථකත්වයක් අපි ජීවිතේ අත්පත් කරගත යුතුව තිබෙනවා. ඒ අනුව තමයි ජයග්‍රහණ අපට හම්බ වෙන්නේ. දැන් අපි අද සූදානම් වෙන්නේ මේ විශේෂ කතාබහකට යන්න ව්‍යාපාර පවත්වාගෙන යනකොට කොහොමද සාර්ථක ව්‍යාපාර පවත්වාගෙන යන්නේ? ඒ වගේම ව්‍යාපාරත් එක්ක බැඳුණු අනිත් දේ තමයි අපේ පවුල් ජීවිතය. ඒතර එය එක්ක සාර්ථක පවුල් ජීවිතයක් සාර්ථක ව්‍යාපාර මේ දෙක සමබරව පවත්වාගෙන යන්නේ කොහොමද? සහ විශේෂයෙන්ම කාල කළමනාකරණයේ සිදු විය යුතු ආකාරය සිදු කරන්නේ කොහොමද කියලා අපි කතා කරමු. අපි ආරාධනා කළා කලම්බු රීඉන්ෂුරන්ස් බ්‍රෝකර්ස් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිණි රෝෂිනී සිල්වා මහත්මියට. අපි මුලින්ම ඔබතුමිය මම දැනගන්න කැමති, ඔබතුමිය බොහොම දුර ගමනක් ඇවිල්ලා ජීවිතයේ සාර්ථකත්වයට ව්‍යාපාර ලෝකයේ සාර්ථකත්වයට පත්වුණු කෙනෙක්. ඔබෙන් කෙනෙක් ඇහුවොත් එහෙම කෙනෙක්ගේ සාර්ථකත්වය කියන්නේ මොකක්ද කියලා මොන වගේ උත්තරයක්ද ඒකට තියෙන්නේ? කෙනෙක්ගේ සාර්ථකත්වයේ විදිහට මම අර්ථකථනය කරන්න කැමති නලින් තමන්ගේ පළවෙනිම දේ සමාජීය දියුණුව. තමන් ආර්ථික වශයෙන් ඕනම තත්ත්වයකට දියුණු වෙලා ඉන්න පුළුවන්. නමුත් ඇත්තටම සාර්ථකත්වය කියලා කියන්නේ තමන්ගේ සමාජීය දියුණුව. තමන් කොතරම් දුරට තමන්ගේ පවුලක් ඇතුළේ සාර්ථක වෙනවද, තමන් ඉන්න සමාජය තුළ කොච්චර සාර්ථක වෙනවද, ඊට අමතරව අවසාන වශයෙන් ආර්ථික වශයෙන් කොච්චර තමන් සාර්ථකත්වයට පත් වෙලා තියෙනවද කියන එක තමයි මම විශේෂයෙන්ම සාර්ථකත්වය කියන දේ මගේ ජීවිතය ඇතුළේ මම දැකලා තියෙන්නේ. හරි. අපි යමු ව්‍යාපාර පැත්තට. දැන් සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගනවා කියන කාරණය. එතකොට මෙතන අභියෝග රසක් අද අපි රසක් එක්ක අද දවසේ අපි ව්‍යාපාර කරන්න වෙලා තියෙන්නේ. එහෙම තියෙද්දි සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නට මොන වගේ දේවල් කෙනෙකුට අවශ්‍යයිද? ව්‍යාපාරිකයෙකු කොයි වගේ කාරණා පිළිබඳව හිතන්න ඕනද? සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න ප්‍රධාන වශයෙන් මම දකින දැන් ඇත්තටම ලංකාව වගේ රටක ගොඩාක් බාධක තියෙනවා කාන්තාවන්ට. ඉතින් සාර්ථක ව්‍යාපාරයක් කරගෙන යද්දී අර පුංචි කාලේ ඉඳන් අපිට උගන්වලා තියෙන දෙයක් තමයි අපි කොච්චර මේ ඉගෙන ගත්තත් සමාජ තැනකට ආවත් අන්තිමට කාන්තාවක් විදිහට අපිට එක තැනකට රාමුවකට කොටු වෙන්න වෙනවා. ඉතින් එහෙම කොටු නොවී ව්‍යාපාරයක් පවත්වාගෙන යද්දී අපි පළවෙනිම දේ අපේ මනසට ගන්න ඕන දෙයක් තමයි මේක මගේ දෙයක්. තමන් කරන්නේ රැකියාවක්ද, තමන් කරන්නේ ව්‍යාපාරයක්ද කියන එක මෙතනට අදාළ නැහැ. නමුත් මේ මගේ දේ, මම මේකට 100%ක් අවංකවම මේ දේ කරන්න ඕනේ. ප්‍රධානම දේ තමයි දැන් ගොඩක් අය බලාපොරොත්තු වෙන මේ ඉන්න අලුත් පරම්පරාව හරීම ෂෝට් කට්ස් වලින් දියුණු වෙන්න. හැබැයි මම මගේ ටීම් එකටත් මගේ දරුවන්ටත් මම කියන දෙයක් තමයි කවදාවත් සාර්ථකත්වයටවත් දියුණුවටවත් දරන ෂෝට් කට්ස්. කිසිම ෂෝට් කට් එකක් නැහැ ජීවිතේ දියුණු වෙන. ජීවිතේ දියුණු වෙන හරියට මහන්සි වෙන්න ඕනේ. ව්‍යාපාරයක් කරනවා නම් විශේෂයෙන්ම මේ වගේ කාලෙක ලංකාව වගේම ලෝකෙත් සෑහෙන ආර්ථික වශයෙන් පසුබෑමකට ලක් වෙලා ඉන්න කාලයක්. නමුත් අපි පුරුදු වෙන්න ඕනේ රිස්ක් එක ගන්න. ඒ තියෙන මොනවම හරි අපි කරන දේ හරි හෝ වේවා වැරදි හෝ වේවා, නමුත් ඒකේ තියෙන වගකීම තියෙන්නේ තමන්ගේ අතේ. ඉතින් තමන්ව විශ්වාස කරගෙන ඉන්න පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ගේ විශ්වාසය බිඳින්නේ නැතුව කොහොමද අපි මේ දේ කරන්නේ කියන දේ තමයි මුලින්ම ඔළුවට ගන්න ඕනේ. අන්තික මේ අපේ මේ සබදාහම අවස්ථාවන් දෙද්දී එක ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද මෙයා කරන්නේ ජොබ් එකක්ද මෙයා කරන්නේ ව්‍යාපාරයක්ද කියලා දෙන්නේ නැහැ සබදාහම. හැමෝටම එක වගේ ඔපචුනිටීස් දෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ කොහොමද මේ ඔපචුනිටීස් අපි අල්ලගන්නේ, කොහොමද අපි ඒවයින් දියුණු වෙන්නේ. තමන් කරන සුළු ව්‍යාපාරයක් හෝ වේවා මහා පරිමාණ ව්‍යාපාරයක් හෝ වේවා ඒකෙදී අපිට තියෙන්න ඕනේ 100%ක් මහන්සිවී වැඩ කිරීම, හાર્ඩ් වර්කින් එක. ඒ වගේම තමයි ලෝයල් වෙන්න ඕනේ. අපි අවංක වෙන්න ඕනේ. අපි කරන මොනම දෙයකට අපි අවංක වෙන්න ඕනේ. අවංකත්වය අපි කරන දෙයට අපි සාධාරණයක් ඉෂ්ට කරනවා නම් මං හිතන්නේ එතනින් තමයි දියුණු වෙන්න පටන් ගන්න. එතනින් තමයි අපි අර රිස්ක් ටේකින් කියන එක පටන් ගන්න ඕනේ. ඔව්. යම්කිසි අවධානමක් එක්ක නමුත් සාර්ථකත්වය ගැන බලාපොරොත්තු තියාගෙන ඉස්සරහට යා යුතුයි කියන ඕනේ. කියන්නේ දැන් තමන් ඒ ව්‍යාපාරය පටන් ගන්නවා නම් ඒ ව්‍යාපාරයේ ඇතුලේ අර බොස් ලේඩි කියන චරිතය තමන්. එතකොට ඒක හරි හෝ වේවා වැරදි හෝ වේවා ඒ ගන්න හැම තීරණයක්ම තමන්ගේ. තමන් විශ්වාස කරගෙන ඉන්න පිරිසක් ඉන්නවා. ඒගොල්ලොන්ව විශ්වාස කරගෙන තමන් තමන්ව විශ්වාස කරගෙන ඉස්සරහට යන එක තමයි කරන්න ඕනේ.
ඉතාම වැදගත් විශ්වාසය ඉතාම වැදගත් අපි හැමෝටම අර බුතුමිය සඳහන් කලා වගේ අපි දන්නවා අද වෙනකොට අපේ රටේ අද අපි දැන් කාන්තාවන් ගැන විශේෂයෙන් කතා කරානේ අපි දන්නවා සමහර පුංචි පුංචි ස්වයං ව්‍යාපාර කරන කට්ටියනවා සමහරට පුංචි කෑමක් හදලා කඩේකට දාන කෙනෙක් වෙන්න පුළුවන් මත එතනින් එහාට ගිහිල්ලා අපි දන්නවා විවිධ ඇඟලුම් සම්බන්ධ ව්‍යාපාර කරන අත්කම් නිර්මාණ කරන ඒ වගේ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙක් වෙන එහෙම නැත්නම් ඉහළ තනකට ගිහිල්ලා තමන්ගේ රැකියාව නොවුනත් ව්‍යාපාර පවත්වා ගන්න හැම කෙනෙක් ඉන්න පුළුවන් මේ හැමෝටම වැදගත් වන විශේෂම දේ කුමක්ද මේ ව්‍යාපාර කරන් යනකොට ගොඩක් වෙලාවට මම කියනවා කියන්නේ අභියෝග ජයග ගන්න තියෙන බයනේ කියන අභියෝගයකට මුහුණ දෙන්න තියෙන පොඩි අකමැත්තක් හෝ බයක් තන මේක මම මේකට මෙහෙ මේ හරහා මගේ ව්‍යාපාරය වැටෙන්න පුළුවන් මට මොනවා වෙයිද දන්නේ කියලා බයෙන් තමයි මේ හැම දේවල් කරන්නේ මෙන්න මේ කාරණාවෙදි මේක ජය ගන්න මොනවද කරන්න ඕනේ ඇත්තටම මම හිතන්නේ ප්‍රධානම දේ තමයි නලිය ව්‍යාපාරයක් පටන් ගන්නදී පළවෙනි දේ තමන් ඒ ගැන උපරිම වශයෙන් දැනුවත් වෙන්න ඕනේ. මම මගේ ටීම් එකට උනත් හැමතිස්සෙම කියන්නේ තමන් දෙයක් කරද්දී මුලින් මේ දේ ගැන ඉගෙන ගන්න ඕනේ. මම දැන් දකින ගොඩක්ම දේ මේ වකවානුවේ දකින දේ තමයි සමහර වෙලාවට ළමයි ඔය සුළු පරිමාණ ව්‍යාපාර මහා පරිමාණ ව්‍යාපාරෝ වේවා දෙයකට අත තියෙනවා නමුත් ඒක මොකද්ද කියන දේ හරියට ඉගෙන ගන්නේ නැතුව මේක මම කොහොමද මැනේජ් කරන්න කියන එක හරියට ඉගෙන ගන්න නැතුව පළවෙනිම දේ තමයි අධ්‍යාපනය. තමන් ඒ කරන දේ පිළිබඳව හොඳ අධ්‍යාපනයක් තියෙන්න ඕනේ. තමන් ඒ කරන දේ පිළිබඳව හොඳ දැනුවත් වීමක් තියෙන්න ඕනේ. එතකොට තමයි අපිව අපේ දැන් මේ අපෙන් මොනවහරි අපේ ව්‍යාපාරයෙන් අපෙන් සේවාවක් හෝ අපෙන් භාණ්ඩයක් මිලදී ගන්න කෙනාට ඒ පිළිබඳ විශ්වාසය ඇති වෙන්නේ. මොකද ඒගොල්ලන්ට පොඩි හරි සැකයක් ඇති වුණොත් අපි ගැන අපේ සුදුසුකම් ගැන හෝ අපි දෙන සේවය පිළිබඳ හෝ එතනින් එහාට අපිට පැවැත්මක් නැහැ. ඉතින් අපි හැමතිස්සෙම හිතන්න ඕනේ අපි මේ දේ කොහොමද ඉගෙන ගන්න. ඉගෙනගෙන මේ දේට අපි අත තියන්න ඕනේ. ඒක තමයි මම හැමතිස්සෙම කියන දේ. අපි දෙයක් කරන්න කලින් අපි මේ දේ ගැන මුලින්ම ඉගෙන ගන්න ඕනේ. අපි දැනුවත් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ දේට යොමු වෙන්න ඕනේ. ඊට අමතරව කාලය කළමනාකරණය කිරීම මම හිතන්නේ ඉතාමත්ම වැදගත් දෙයක්. අපේ ව්‍යාපාරයක් වේවා මොකද ගොඩක් වෙලාවට අපි දලෛ ලාමා කියලා තියනවා මේ ලෝකෙට ඕනේ මේ බිස්නස් වලට ඕනේ කම්පැෂනේට් ලීඩර්ස්ලා කියලා. ඒ කියන්නේ සානුකම්පිතව දේවල් දකින තව කෙනෙක් ගැන හිතන්න පුළුවන් එම්පති කරුණාව දක්වන එහෙම ඉතින් ඒක මං හිතන්නේ කාන්තාවන් විශේෂ විදියට අපේ තුල තියෙනවා බයොලොජිකලි අපි උපතින්ම අපි මේ දේවල් අරගෙන එනවා ඉතින් මේ දේවල් භාවිතා කරලා මං හිතන්නේ අර හැම දෙයක්ම අපි මැනේජ් කරගන්න ඕනේ කාලය අපේ පෞල් ජීවිතය අපේ රැකියාව අපි මේ කරන ව්‍යාපාරය ඒ දේ කරගන්න අපි මානසිකව සහ ශාරීරිකව ශක්තිමත් වෙන්න ඕනේ. ඒක තමයි මං හිතන්නේ ගොඩක්ම වැදගත් දේ. දැන් මුතුමිය කියපු කාරණාත් එක්ක මේ යමක් පිළිබඳව හොඳ දැනුමක් ලබා ගන්න කියන දේ අපි හොඳට අධ්‍යාපනය ලබා ගන්න ඕනේ ව්‍යාපාර සාර්ථක කරගන්න කියන එක මෙතනදී කියවුණා. මේකෙන් අදහස් කරන මේ ව්‍යාපාර කළමනාකරණය මූල්‍ය කළමනාකරණ වගේ මහා විෂයන් වල දැනුම ලබා ගැනීම කියන කාර්යෙම නැත්නම් මොකක්ද මේ කියන්නේ? නෑ විෂය මම කියන්නේ මහා පරිමාණ ඔය මේ ඩිග්‍රීස් ගන්න ඕනේ එහෙම නැතුව MBAs කරන්න ඕනේ කියන එක නෙමෙයි. අපි හිතමු සලන් එකක් කරලා ළමයි කියලා. නමුත් මේ මේකප් කියන දේ ඇත්තටම හරිම සියුම් විෂයක් නේ. අපි තව කෙනෙක්ව ලස්සන කරන්න යන්නේ තව කෙනෙක්ගේ රූපයක් එක්ක අපි මේ වෙලාවට ගනුදෙනු කරන්නේ මං කියන්නේ ඒ වගේ දේවල් අපි හරියට ඉගෙන ගන්න ඕනේ. නිකන් දැකලා මේක මෙයා කරන හින්දා මමත් මේක කරොත් හරියනවා කියන තැන මං හිතන්නේ දැන් සෑහෙන්න ඉන්නවා ළමයි මේ කරන්නම් වාලේ දේවල් කරන මේ අලුත් පරම්පරාවේ මම දකින දෙයක්. මොකද අපි ඇත්තටම නලින් දැන් මම නිකමට කියන්නේ අපි ওই ඉන්ටර්විව්ස් එහෙම කරද්දී මම ඉන්නේ අලවි ශේෂ්ත්‍රයේ රැකියාවක් කරන්නේ විශේෂයෙන්ම රක්ෂණ ශේෂ්ත්‍රයේ. අපි දකිනවා දැන් සේල්ස් වගේ අලවිකරණයට එහෙම ළමයින්ව හොයන්නේ කියම සෑහෙන්න මේක අමාරුයි. ඒකට හේතුව අර ළමයි බලන්නේ අර මං කවගේ ෂෝට් කට්ස් වලින් ගෙදර ඉඳගෙන මොකක් හරි ඔන්ලයින් දෙයක් කරලා සමහර වෙලාවට ඒකයි මම කියන්නේ හරියට දෙයක් ඉගෙන ගන්නෙ නෑ පරතරයකට යන්න කැමති නෑ හරිම ලේසියෙන් දේවල් කරන්න බලනවා. ඉතින් මං කියන්නේ අර මහා විදියට ෆුල් ටයිම් ඉගෙනගෙන දේවල් ඩිග්‍රීස් කරලා ක්වොලිෆිකේෂන්ස් අරගෙන දේවල් වලට යොමු වෙනවා කියන එක නෙමෙයි මම අදහස් කරන්නේ. තමන් කරන දේ තමන්ගේ සේවය හෝ තමන්ගේ භාණ්ඩය මිලදී ගන්න කෙනාට එයාව කන්ෆිඩෙන්ට්ලි විශ්වාසදායීව ඒ දේ ග්‍රැබ් කරගන්න පුළුවන් විදියට අපි අපේ සුදුසුකම හදාගෙන ඉන්න ඕනේ. ඒක හරිම වැදගත් ඕනම කෙනෙක්ට. ඔව්. තව දෙයක් කිව්ව ඔබතුමිය. ඒ තමයි අපි උපතින් අපි කතා කළේ ඔබතුමියේ පැත්තෙන්. ඒ කියන්නේ කාන්තාවන් විදියට අපි උපතින්ම දයනුකම්පිතයි. අපි මිනිස්සුන්ට විශ්වාසයි. අන්නේ දේවල් පාවිච්චි කරන්න තමන්ගේ ව්‍යාපාරවලට කියලා. මේක න පොඩ්ඩක් මම ටිකක් අහන්න කැමතියි. මෙහෙම අර බය කාන්තාවක් කියන්නේ ඇත්තටම මේ
උපතේ ඉඳන්ම විවිධ විවිධ දේවල් පවුලක දුවෙක් විදියට ඊට පස්සේ බිරිඳක් විදියට සෑහෙන බර කරට ගන්න කෙනෙක්නේ. ඉතින් මම හිතන්නේ එතකොට අපි අර නැචරලි අපේ ස්වභාවයෙන්ම අපිව හැදිලා තියෙනවා අපි වේදනාවල් විඳින්න පුළුවන් විදියට, තව කෙනෙක්ගේ දුකක් තේරුම් ගන්න පුළුවන් විදියට, ප්‍රශ්නයක් තේරුම් ගන්න පුළුවන් විදියට. අර අපි කියන්නේ සොෆ්ට් ස්කින් කියලා කාන්තාවක් හරි තව කෙනෙක් දිහා දයානුකම්පිතව අනු මොකද අපි අපේ දරුවෝ ගැන, අපි අපේ පවුල ගැන, අපේ දෙමව්පියෝ ගැන, මම කියන්නේ පිරිමි කට්ටිය බලන්නේ නැහැ කියලා නෙමෙයි, නමුත් කාන්තාවක් විදිහට ඇත්තටම ඒ දේවල් අපිට සබඳහමින්ම ලැබිලා තියෙන දෙයක්. ඉතින් මම ඒ හින්දා තමයි මම හැමතිස්සෙම කියන්නේ අපි ඒ දේවල් යූස් කරලා අර කරුණාව කියන දේ සමාජයට දෙන්න ඕනේ. මොකද එතනින් අපිට දියුණු වෙන්න පුළුවන්. ඉතින් ඕනම කාන්තාවකට තව කෙනෙක් ගැන හිතුවොත් ඒකට ලොකු ශක්තියක් තියෙනවා. මේකයි කියන්නේ ව්‍යාපාරයක් වුණත් ඒ තියෙන අපේ තියෙන වටිනාකම් අපි ඒ ව්‍යාපාරය තුළට දැම්මොත් සෑහෙන දියුණු වෙන්න පුළුවන්. මොකද අපි හිතන්නේ එතකොට සල්ලි ගැන විතරක්ම නෙමෙයි, මේ ආර්ථික පැත්තේ දියුණුව විතරක්ම නෙමෙයි, අපි ඊට වැඩිය දේවල් හිතනවා. සෑහෙන වටපිටාවක් අපි දකිනවා. ක්වොලිටීස් ගැන අපි හිතනවා නේද? ක්වොලිටීස් ස්පෙෂලි අපි ක්වොලිටීස් ගැන හිතන දේවල් කරද්දී. අපි තව පැත්තකට ගියොත් එම කාලය කලමනාකරණය කියන කාරණාවත් ඔබතුමිය මතු කළා, සාර්ථකත්වය මේකේ තමයි වැදගත් කියලා. එතකොට අපි ව්‍යාපාරයක් ගත්තොත් අපි පෞල් ජීවිතයේ චුට්ටක් පැත්තකින් තියලා ව්‍යාපාරගමුකෝ. එතකොට ව්‍යාපාර ක්ෂේත්‍රයට මේ කාල කලමනාකරණය කොහොමද කෙරෙන්න ඕනේ? මේකට මොනවාර ශිල්පයක් තියෙනවද, විදිහක් තියෙනවද, මොකක්ද ඒ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ? ටයිම් මැනේජ්මන්ට් කියන එක ඇත්තටම ඒක අපිට අර ක්වොලිෆිකේෂන් එකක් විදිහට නාලින් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අපේ ඇතුළෙන්ම තමන්ගෙන්ම එන්න ඕන දෙයක්. ඉතින් මම හිතන්නේ අර කාලය කළමනාකරණය කරගන්නවා කියන එකේ මැනේජ්මන්ට් එකකට වටින පළවෙනිම දේ තමයි හොඳ ටීම් එකක් තියෙන්න ඕනේ. තමන්ට විශ්වාසදායි හොඳ ටීම් එකක් තියෙන්න ඕනේ. තමන්ගේ වගකීම් තව කෙනෙක්ට පවරන්න පුළුවන් වෙන්න ඕනේ. අපි අර දේවල් කරද්දී අපි ඉගෙන ගන්නවා කොටස් හතරක් තියෙනවා. ඉතාමත්ම අත්‍යවශ්‍ය දේවල්, අවශ්‍ය දේවල්, එපමණම අවශ්‍ය නැති දේවල්, අවශ්‍යම නැති දේවල් අපි කරන්නේ. ඉතින් අර කාලයේ කලමනාකරණය කරද්දී අපි දැනගන්න ඕනේ හැම දෙයක්ම බදා ගන්න නැතුව තමන්ගේ ටීම් එකකට, තමන්ගේ ව්‍යාපාරයේ ඉන්න තමන්ගේ සගයන්ට ඒ වගකීම් බෙදලා දෙන්න. ඒගොල්ලෝම අපි විශ්වාස කරන්න පුළුවන් වෙන්න ඕනේ. ගොඩක්ම තියෙන ප්‍රශ්නයක් තමයි අපි විශ්වාස කරන්නේ නැහැ. සමහර අය හිතනවා ව්‍යාපාර කරද්දී මේ හැම දෙයක්ම මම කරන්න ඕනේ. මෙතන ව්‍යාපාරයට එන ඕනම දෙයක්, ඕනම බිස්නස් එකක් හෝ වේවා, ඇඩ්මිනිස්ට්‍රේෂන් පැත්ත හෝ වේවා, හැම දෙයක්ම තමන් බලන්න ඕනේ. පුංචි පුංචි දේවල් තමන් ඔයලා බලන්න ඕනේ කියලා. ඉතින් එතකොට තමයි ගොඩක් අමාරු වෙන්නේ මෙතන හැම දෙයක්ම මැනේජ් කරගන්න. ප්‍රධානම දේ තමයි ඉතින් අර කාලය කළමනාකරණය කරද්දී අපිට පුළුවන් වෙන්න ඕනේ තව කෙනෙක්ව විශ්වාස කරලා ඒ කෙනාට ඒ වගකීම බාර දෙන්න. ඒක හරි වැදගත්. ඉතින් එතකොට තමයි අපිට මැනේජ් කරගන්න පුළුවන් වෙන්නේ. මොකද ගොඩක් වෙලාවට ව්‍යාපාරයක් කරන කෙනෙක්ට තියෙන්නේ 8-5 ජොබ් එකක්වත්, 9ට ගිහිල්ලා 6ට ගෙදර එන්න පුළුවන් ජොබ් එකක්වත් නෙමෙයි. ඉතින් එතකොට ඒ තියෙන ටයිම් එක ඇතුළත තව කෙනෙක්ට ඒ වගකීම් බාර දීලා ඒවා බෙදා හදාගෙන කොහොමද කරන්නේ කියන එක හරි වැදගත්. මේක අපි ඉගෙන ගන්න ඕනේ. දැන් මම හිතන්නේ ඒක එන්නේ ගොඩක් කලකට එක්ස්පීරියන්ස් එකෙන්ම තමයි තමන්ගේ. ඔව්, අත්දැකීමෙන් ගොඩක් දේවල් අපට ලැබෙනවා. අර මුතුමික වගේ දැන් මේ සමහර දේවල් අපට එකපාරම හම්බෙන්නේ නැහැ. පොඩි අධ්‍යයනයක් කරන්න වෙනවා. අපි දැන් ක්‍රීඩකයෙක් ගත්තොත් එම සාර්ථක ක්‍රීඩකයෙක් ගත්තොත් ඔහු සෑහෙන කාලයක් මේ ක්ෂේත්‍රයකට ඇවිල්ලා පුහුණු වීම කළා, පුහුණු වීම කළා, තරඟ පරාජ වෙලා නැවත ජයග්‍රහණය කළා. ඔම ප්‍රශ්නත් එක තමයි අවසානයේ ඔහු හොඳ ක්‍රීඩකයෙක් බවට පත් වෙන්නේ. මම හිතන්නේ ඒ වගේ ජීවිත කතාවල් එක්ක කියවන එක, ඒකන පුංචි වෙලාවක් අරගෙන මේ මිනිස්සු සාර්ථක වුණේ ඇයි කියලා හොයලා බලන එකත් මම හිතන්නේ තමන් සතුව නැති සමහර ගුණාංග ඇති කරගන්න කෙනෙකුට හේතුවක් වෙයි නේද? අනිවාර්යයෙන් මේක හරි වැදගත්. මම හිතන්නේ එහෙම මේ සමහරලාට පොත් කියවන්න අවශ්‍ය නැහැ. මම ගොඩක් අයට කියන දේ තමයි පොත් කියවන එක ඉතාමත් වැදගත්. නමුත් අපිට එදිනෙදා දකින දැන් මම මගේ ජීවිතයේ දකින හැම කෙනෙක්ගෙන්ම මම ඉගෙන ගන්න දෙයක් තියෙනවා, මම ග්‍රැබ් කරන දෙයක් තියෙනවා. ඉතින් ඒ වගේ අර තමන් ඇසෝසියේට් කරන, තමන් එක්ක මේ තමන් ආශ්‍රය කරන, තමන් එදිනෙදා ජීවිතයේ දකින ලංකාව විතරක් නෙමෙයි ලෝකේ වුණත් අයගේ දියුණු වෙලා තියෙන අයගේ ජීවිත කතාවල්, ඒගොල්ලන්ගේ බයෝග්‍රෆීස්, සමහර පොත් කියවන්න අකමැති කෙනෙක් කැමති වෙන්න පුළුවන් YouTube එකේ බලන්න, වීඩියෝස් බලන්න. ඒවෙන් සෑහෙන දේවල් ජීවිතයට එකතු කරගන්න පුළුවන්. තමන් කැමති දෙයක්, ඒ කියන්නේ ස්පෝර්ට්ස් කැමති නම් ස්පෝර්ට්ස් පැත්ත, එහෙම නැතුව තමන් කැමති වෙනත් අංශයක් තියෙනවනම් ඒ අංශ වලින් ඉදිරියටම ආපු අයගේ ඒ ජීවිත කතා අහන එක, ඒවා ෆොලෝ කරන එක, ඒ කියන්නේ ඉගෙන ගන්න එක, දැනගන්න එක මං හිතන්නේ හරිම වැදගත්. මොකද ඒක සෑහෙන්න අපේ දියුණුවට හේතු වෙනවා. මොකද අපි නොදැනුවත්වම මේ දේවල් ටක් ගාලා අපි ග්‍රැබ් කරන්න උත්සාහ කරනවා. අපේ ඇතුළට මේ දේවල්
උකහා ගන්න උත්සාහ කරනවා. මං හිතන්නේ දැන් ස්පෙෂලි ගෑනු කාන්තාවන්ට ලංකාවේ හරි ලෝකේ හරි දියුණු වෙලා ඉස්සරහින් ඉන්න කෙනෙක් දිහා බැලුවාම අපිට ඉගෙන ගන්න දේවල් සෑහෙන්න තියෙනවා. එයා කොහොමද ඒ තත්ත්වයට ආවේ, එයාට දැන් ආපු බාධාවල් මොනවද, එයා ඒවත් ජයගත්තේ කොහොමද. දේශපාලන වශයෙන් සමහරවිට දේශපාලන ඉදිරියට ගිය කෙනෙක් ගැන අපි ඉගෙන ගනිද්දී අපිට තේරෙන්න පුළුවන් කොහොමද, මොකද්ද අපි යන්න ඕන පාත් එක, මෙයා ගත්ත ඩිසිෂන්ස් මොනවද, මෙයාට ආව බාධක මොනවද. ඒවා ආවහම සමහරවිට ජීවිතේ යම් තැනකදී ඒ දේවල් අපිට එද්දී අපි දැනගන්නවා. එතකොට අපි දැනගෙන තියෙනවා මේ වගේ දෙයක් ආවොත් මෙයා මේ දේ කරලා තියෙනවා, සමහරවිට මටත් මේක කරන්න පුළුවන් වෙයි. ඉතින් ඒ වගේ හරි වැදගත්. නලින් කිව්වා වගේ තව කෙනෙක් ෆොලෝ කරන එක, තව කෙනෙක් ඒ දේවල් වලට මූණ දීලා තියෙන්නේ කොහොමද කියලා දැනගන්න එක, ඉගෙන ගන්න එක මං හිතන්නේ හරි වැදගත්. ඔව්. අපි තව පැත්තක් කතා කරොත් එමෙ දැන් මේ ව්‍යාපාරත් එක්ක පවුල පැත්තට ආවොත් එමෙ පවුලක් ඇතුලේ යම්කිසි සංවිධානයක් අපි සිදුවිය යුතුව තිබෙනවා. ඒ කියන්නේ තනියම කෙනෙකුට දැන් අපි හිතමු හම්බ කරන්නේ නැත්තම් මේ ආර්ථික ශක්තිය දෙන්නේ කාන්තාව වෙන්න පුළුවන්, ස්වාමියා වෙන්න පුළුවන්. හැබැයි පවුලක් ඇතුලේ හොඳ සුසංයෝගයක් තියෙන්න ඕනේ. මෙන්න මේ පවුල සමබර කර ගැනීම, පවුලේ සාර්ථකත්වයත් මේකට එකතු කර ගැනීම, එයාගේ ශක්තියත් මේකට සම්බන්ධ කර ගැනීම, ඒක කොහොමද වෙන්න ඕනේ? ඇත්තට මේක හරිම වැදගත්. අද වගේ කාලෙක මොකද ගොඩක් වෙලාවට හැම පවුලකම වගේ මම දකින දෙයක් තමයි ගොඩක් වෙලාවට දෙන්නම රැකියාවක් කරන්න ඕනේ. අඩුම තරමින් බිරිඳ ගෙදර ඉන්නවා නම් ගෙදර ඉඳන් කරන්න පුළුවන් පුංචි හෝ සොයන් රැකියාවක් හරි කරන්න ඕනේ. මොකද ඒක පවුලට සෑහෙන ආර්ථික වශයෙන්ම ලොකු ශක්තියක් ලබා දෙනවා. මට ඇත්තටම දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ඉතින් මම කියන්න ඕනේ මට මගේ සැමියගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ හින්දා තමයි මම හිතන්නේ අද මේ තත්ත්වයට මට එන්න පුළුවන් වෙලා තියෙන්නේ. සැමියයි වගේ මගේ අම්මා, මගේ ඉන්-ලෝස්ලා, ඉතින් මගේ මහත්තයාගේ පැත්තේ උදව් කරනවා. ඒ උදව් කරන්නේ ඇත්තටම මේ අර නලින් කිව්වා වගේ සංවිධානයක් තියෙනවා අපේ ඇතුලේ. මම අද මට යම්කිසි වැඩක් තියෙනවා නම් එතකොට එයා මං කරන රාජකාරී කොටස එයා බාර ගන්නවා. මගේ අම්මා බාර ගන්න පුළුවන්, මගේ මහත්තයාගේ ගෙදර බාර ගන්න පුළුවන්. ඉතින් අර හැමතිස්සෙම හොඳ සපෝර්ටින් සිස්ටම් එකක් අපිට ඕනේ පවුලක් ඇතුළත. නැත්තම් අර කියනවා වගේ මම කියන්නේ ඔය ඉන්න සිංගල් පේරන්ට්ස්ලාට මේ සපෝර්ට් එක නැතුව ඒගොල්ලන්ට ඉස්සරහට යන්න බැරි වෙයි එහෙම කියලා. එහෙම නෙමෙයි. නමුත් අර තියෙන සපෝර්ටින් සිස්ටම් එකක් අපිට වැඩිපුර තියෙන අපේට ළඟා කරගන්න පුළුවන් දේවල් වැඩි. ආර්ථික වශයෙන් වුණත්, සමාජීය වශයෙන් වුණත්, දරුවන්ගේ පැත්තෙන් වුණත් එහෙම තියෙද්දී අපිට දරුවන්ට වුණත් වැඩි අවධානයක් දෙන්න පුළුවන්. මොකද ගෙදර අර කියනවා වගේ ව්‍යාපාරික කාන්තාවක් මම කියන්නේ හැමතිස්සෙම ව්‍යාපාරයේ මතම ඉන්න ඕනි කියලා. ඒ ව්‍යාපාරයට හෝ තමන්ගේ රැකියාවට දෙන තන ඒ දෙන ඉම්පෝර්ටන්ස් එක වැදගත්කම එයා ඒ විදිහටම තමන්ගේ පවුලටත් දෙන්න ඕනේ. මොකද එතකොටයි ඒ පැත්ත සාර්ථක වෙන්නේ. නැත්තම් ඉතින් අර කියනවා වගේ දරුවෝ අයාලේ ගිහිල්ලා අම්මලා තාත්තලා දියුණු වුණාට වැඩක් නැහැ. ඉතින් දරුවන්ගේ දියුණුවත් අපි බලන්න ඕනේ. මොකද ඒක අපේ වගකීමක්, ඒක අපේ යුතුකම. සැබවින්ම මම හිතන ජීවිත අත්දැකීම් ඔස්සේම ඇය මේ කාරණා එකිනෙකට පෙළ ගැස්සුවා. ඔබටත් යම් අදහසක් ඇති කරගන්න මේ කතාබහ හේතු වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. මොකද ඇය මේ තත්ත්වයට ආවේ බොහොම මහන්සි වෙලා. අද වෙනකොට ප්‍රධාන සමාගමක ප්‍රධාන මෙහෙයුම් නිලධාරිය බවට පත් වෙනවා. එතකොට කාන්තාවට එච්චර දුරක් එන්න පුළුවන් වුණේ නේද අර කියව මේ හැමදේමත් එක්ක ඒ ගමන හදාගත්තු නිසා. ඉතින් ඔබටත් ඒක ශක්තියක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි ස්තුතිවන්ත වෙනවා රෝෂණී සිල්වා මහත්මිය දවසේ මැදිරියට ඇවිල්ලා ඔබේ කතාව, ඔබේ අදහස අපිට මේ විදිහට ඉදිරිපත් කළා. ස්තුතියි ඔබතුමියට. අපි ආය දවසක මුණ ගිහලා තව ටිකක් කතා කරමු නේද? හරි. ස්තුති. ඒ අතර මට විශේෂ පණිවිඩ දෙකක් ඔබට කියන්න තිබෙනවා. එකක් තමයි විශේෂයෙන්ම ඔබ දන්නවා බාරොන් ජයතිලක මහත්මයා පිළිබඳව ශ්‍රීමත් බාරොන් ජයතිලක මහත්මයා පසුබිම් කරගනිමින්, එතුමාගේ චරිතය පසුබිම් කරගනිමින් බාරොන් මගහැරුණු මග නමින් කෘතියක් රචනා වෙනවා. මේ ලියන්නේ ලක්ෂ්මන් පියසේන මහතා විසින්. ඉතින් මේ කෘතිය හඳුන්වා දෙන සම්මන්ත්‍රණය මාර්තු මාසයේ 30 වනදා සවස 3ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙනවා. විශේෂයෙන්ම මේ කෘතිය අන්තර්ගතයට අදාළව නිෂ්පාදනය කරන ප්‍රවීණ රංගන ශිල්පීන් හා රංගන ශිල්පීන් ඉදිරිපත් කරන නාට්‍යමය අවස්ථා මේකට සම්බන්ධ වෙලා තියෙනවා. මේ දේශන අතරට හැකියාවක් තිබෙනවා නම් මාර්තු මාසයේ 30 වනදා සවස 3ට එන්න කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයට ශ්‍රීමත් බාරොන් ජයතිලක චරිතය පසුබිම් කරගෙන තමයි මේ කෘතිය එළිදැක්වීම සිද්ධ වෙන්නේ. තවත් පණිවිඩයක් තිබෙනවා. ලෝක නාට්‍ය දිනය වෙනුවෙන් 2023 ලෝක නාට්‍ය දිනය වෙනුවෙන් ශේක්ස්පියර් ශ්‍රී ලංකා පදනම ඉදිරිපත් කරන නාට්‍ය අවස්ථා පිළිබඳව දැනුවත් කිරීම මාර්තු මාසයේ 27 වනදා පස්වරු 6:45ට සහ පස්වරු 8ට කොළඹ බොරැල්ල නාමල් මාලනීනි පුංචි තියටර රඟහලේදී ධාරාගේ සිහිනය සහ පරස්තාව යන නාට්‍ය දෙක වේදිකාගත වීමට නියමිතයි. ඉතින් හැකියාවක් තිබෙනවා නම් ඒ හා සම්බන්ධ වෙන කෙනෙක් මතක් කිරීමත් මේ වෙලාවේ ඔබට කරනවා. අපි
ලස්සන මියුරු ගීතයක් අහලා අපි ඊළඟ විශේෂාංගත් එක්ක යලි සම්බන්ධ වෙමු.